වනජීවීකට ඉඩම් පැවරුවට පස්සේ මේ අමගේ අධ්‍යක්ෂක ජනරාල්වරයා පැහැදිලි කළේ ඒකයි. අපේ පනත හැටියට අධිකරණයට යනකොට වේලාසනින් අපිට මොන හරි ගැටලුවක් වෙනවා නම් නිලධාරීන් දැනුවත් කරන්න පුළුවන් වුණාට අත්අඩංගුවට අරගෙන අධිකරණය ඉදිරිපත් කරන ක්‍රියාවලිය කරන්න බෑ ඒ ඉඩම් වල බලය පවරලා තියෙන විදිහට. ඒතර වනජීවීක ඉඩමක හානියක් වුණාම ඒ ඉඩම අයිතිකරු වනජීවී. ඒක අපි නෙමෙයි අයිතිකරු. ඒ නිසා ඒක ඔවුන්ගේ වගකීම. හැබැයි දැන් මධ්‍යම පරිසර අධිකාරිය පනත ඇතුලේ එහෙම නිර්වෘකල අපට දීලා නැහැ ඕනම පරිසර හානියකට ඕනම ඉඩමක එක්කෙනෙකුට හරියට නිර්වෘල්ව ඒක විසඳලා ගන්න බැරි වුණොත් අධිකරණය එක්ක යන්න බෑ. දැන් මේ ප්‍රශ්නෙට මුහුණ දුන්න ආනවිලන්දාව රක්ෂිතී. ඒත් ඒකේ අධිකරණ කටයුතු වලට යන්න උනේ වනජීවී දෙපාර්තමේන්තුවට තමයි සිද්ධ වුනේ පොලිසියත් එක්ක කටයුතු අපිට පුළුවන් වුණේ පාර්ලිමේන්තුවට සහ කැබිනට් එකට මධ්‍යම පරිසර අධිකාරිය හැටියට ඒ තත්ත්වය සම්බන්ධයෙන් වාර්තාවක් කරන්න විතරයි. ඒ කියන්නේ පරිසරයට වෙලා තියෙන හානියක් මොනවාද වෙලා තියෙන කියලා අහුවන් අපි කියනවා මොකද්ද වෙලා තියෙන හානිය කියලා. සා ඒ හානිය නිවැරදි කරගන්න මධ්‍යම පරිසර අධිකාරිය යෝජනා කරන්නේ මොනවද කියලා හොත් ඒ දෙක අපි කරන්න පුළුවන්. අපි කරන්නේ අපිට පුළුවන් වෙනත් අපි මැදිහත් නොවන ඕනම ව්‍යාපෘතියක අධිකරණ කටයුතු ඔය කාරණා දෙක තමයි අපිට යෝජනා කරන්න පුළුවන්. අපේ තාක්ෂණික නිලධාරීන් සහ ඒ සම්බන්ධ දැනීම තියෙන නිලධාරීන් උන ඒගොල්ලන්ට පුළුවන් ගිහිල්ලා කියන්න මෙන්න මෙච්චර හානියක් වෙලා තියෙනවා කියලා. ඒක තෙත්බිම් වෙන්න පුළුවන්, වනාන්තර වෙන්න පුළුවන්, අහසේ වායු ගෝලයේ වෙන්න පුළුවන් සහ භූගත විනාශයක් වෙන්න පුළුවන්. අපේ විමසුවත් අපේ තාක්ෂණික නිලධාරීන් භාවිතා කරලා අපි වැරද්ද හඳුනගන්නවා. ඒක නිවැරදි කරන්නත් යෝජනා කරන්න පුළුවන්. හැබැයි අත්අඩංගුවට ගැනීම සහ අධිකරණ කටයුතු කිරීමේ බාධාවක් අපිට තියෙනවා. Breaking.lk